මම සමාජ මාධ්‍යකේ ආකාරී ශෂික දිසානායක මම අද දවසේදී අපරාධ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ලබා දුන්නා ෆුට්බෝල් මාෆියා එක ගැන මොකද මේ අවුරුද්දේ මුලම අපි දැක්කා අපේ ලංකාවට ෆුට්බෝල් ජාත්‍යන්තර ෆුට්බෝල් තහනමක් පනවනවා ඒ තහනම පනවන්නේ අපේ රටේ ෆුට්බෝල් කවුන්සිල් එකේ තියෙන දූෂණ වංචා හේතුවෙන් හැබැයි නැවත වතාවක් නිලවරණයක් එන්න හදනවා මේ ලබන මාසේ 29 වෙනිදා මේ නිලවරණයට ඉදිරිපත් වෙන්නේ පරණ දූෂිත නිලධාරින්මයි. අපි මේකේ විශේෂයෙන් කියන්න ඕන මලිලාල් ප්‍රනාන්දුගේ කණ්ඩායම. ඒ කියන්නේ ෆුට් ජාත්‍යන්තර ෆුට්බෝල් කවුන්සිල් එකෙන් බෑන් වෙච්ච සභාපති කෙනෙක්ගේ කණ්ඩායමක් නැවත වතාවක් නැවත වටයකින් ඉදිරිපත් වෙනවා. විශේෂයෙන් ඒකේ රංජිත් රොඩ්‍රිගෝ ඒ වගේම ජෙස්වර් උමර් යන දෙදෙනා ඉදිරිපත් වෙනවා. ඒ වගේම CID එකේ DIG ගේ PA වෙන අබ්දුල් ගෆාර් කියන පුද්ගලයා මේ නිලවරණය සඳහා ඉදිරිපත් වෙනවා. එතකොට ක්‍රීඩා ඇමති රොෂාන් ගේ පංච පුද්ගල කමිටුවකින් මේ සෑම දෙයක්ම සොයා බලන්න කියලා තියෙද්දි ඒ කමිටු වාර්තා වැවිලා මේ රංජිත් රොඩ්‍රිගෝ, ජෙස්වර් රුමාර් මේ කට්ටියම වැරදි කරුව වෙනකොට කොහොමද CID එකේ DIG ගේ PA මෙයාලගේ පැත්තෙන් ඡන්ද ඉල්ලන්නේ කියන ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඒ වගේම ඒ ප්‍රශ්නේ ගන්නකොට එයාලා කොහොමද මේවා ගැන සාධාරණව සොයා බලන්නේ කියන සැකයක් තියෙනවා. ඒකෙන් හින්දා අපි ඔය මනීලාල් ප්‍රනාන්දු ඔය ෆුට්බෝල් මාෆියා එකේ ගෝඩ් ෆාදර්ට කියනවා ඔයාලා අවුරුදු 20ක් 31 එක සෙල්ලම් දාන්න හැටි. හැබැයි මේ සැරේ සෙල්ලම් දාන්න හදන්න එපා. මොකද ලංකාවේ මිනිස්සු හරි ආදරය කරන ක්‍රීඩාවක් මේක. මිලියනයකට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ලංකාවේ ඉන්න ක්‍රීඩාවක් මේක. ඒකෙන් හින්දා අපි හරි ආදරෙන් කියන ඔය කට්ටියට ඔය දාපු සෙල්ලම් ඇති අය සෙල්ලම් දාන්න එපා. මොකද ඔයාලට මතක ඇති විදායක බලතල තිබ්බ ඒකාධිපති ජනාධිපති කෙනෙක් පන්නපු රටක් මේක ගහලා පන්නපු රටක් මේක. ඒකින්ද ඔයාලා සෙල්ලම් දානවා නම් ඒ හැම දෙයක්ම මතක තියාගෙන ඉන්න. ඒ වගේම තමයි පංච පුද්ගල කමිටු වාර්තාවේ තියෙනවා ජෙස්වර් රුමාර් උසාවියට අපහාස කරා කියන එක තියෙනවා. ඒ උසාවියට අපහාස කරපු එක යටතේ අත්අඩංගුවට ගන්න කියන දේත් අද මම මේ පැමිණිල්ලේ සඳහන් කරා. ඒකින්ද අපි කියනවා ඔය කට්ටියට සෙල්ලම් දාන්න ඉතාල ඉන්නවා නම් ඒ සෙල්ලම් අපි මෙතනින් ඉස්සරහට දාන්න දෙන්නේ නැහැ කියලා. විවස්ථානුකූල නේද උන් ඉදිරිපත් වෙන්නේ? විවස්ථානුකූල ඉදිරිපත් වෙන්නේ. හැබැයි ගියසරෙත් ජෙස්වර් රුමාර් කියන කෙනා ඉදිරිපත් වුණාට පස්සේ එයාව අයින් කරා. ඒ අයින් කරාට පස්සේ වෙන කෙනෙක්ව පත් වුණා. මේ හදන්නේ මේ මනිලාල් ප්‍රනාන්දුගේ පුතාව ජෙස්වර් රුමාර් අයින් වුණාට පස්සේ සභාපති තනතුරේ තියන්නේ. මනිලාල් ප්‍රනාන්දු අයින් වුණාට පස්සේ ෆුට්බෝල් කඩාවැටීමක් සිදු වුණානේ ලංකාවේ. අනිවාර්යයෙන්. ඒකෙන් තමයි බෑන් වෙන්න පටන් ගන්නේ. ඔව් ඒක තමයි. ඉතින් මනිලාල් ප්‍රනාන්දු හොඳයි නේද උඹට? නෑ නෑ. ඕකේ ඕකේ ප්‍රශ්නේ මේක. ලංකාවේ අවුරුදු ගාණක් තිස්සේ ඒ කියන්නේ මම ගත්තොත් මම පරම්පරාව පාපන්දු ක්‍රීඩකෙක් මගේ සීයා තාත්තා ඊට පස්සේ මම මට ඇකඩමියක් තියෙනවා ක්ලබ් එකක් තියෙනවා හැමෝම දැක්කර නාමල් එක තියෙන පො ඉන්න ෆොටෝ එකක් එහෙම දැකලා සමාජ මාධ්‍ය ලොකඩ මේ සැරිසැරි මේ දවස්වල ඉතින් පාපන්දු කියන දේ ලංකාවේ ඇත්තටම දුප්පතාගේ ක්‍රීඩා හැබැයි ලෝකයේ අනිත් රටවල් වල පෝෂිතාගේ ක්‍රීඩා මේකයි ඇත්ත කතාව හරි හැබැයි මනිලාල් ප්‍රනාන්දු මොකද්ද කරේ Taman මේ පාපන්දු කරනවා කියලා ලෝකෙට පෙන්නලා ලෝකෙ වැඩියෙන්ම පාපන්දු වලට මුදල් දෙන්නේ ඩිවලොපින් කන්ට්‍රීස් ඒ කියන්නේ පාපන්දු දියුණු ලබන රටවල් වලට ඉතින් හැමදාම අපේ රෑන්කින් එක පල්ලැහෙන් තියාගෙන හැමදාම අපිට මුදල් වැඩියෙන් අරගෙන Tamanගේ හෙන්චයිය ටික කාලෙන් කාලෙට දාලා දැන් ගියසරේ බැලුවා දැන් කට්ටිය ගියා මම ජෙස්සර්ට ගියසරේ සහාය දුන්නා කැම්පේන් කරා කියලා එහෙම දෙයක් නෙමෙයි ගියසරේ බැලුවා පුතාවයි Tamanගේ තව ජග් ගෝලයක් වයි ගේන්න අපි එතකොට බැලුවා පුතාට වැඩිය චක්කෝලයව ගෙනල්ලා මේක හිර කරලා ඊට පස්සේ වෙලාවක් ඇද්දී අපි දන්නවා කොයි වෙලාවෙද හිර කරන්න ඕනේ. ඒක තමයි මේ වෙලාව. දැන් අපි කියනවා ඔය කාටවත් අපි ඉඩ දෙන්නේ නැහැ. හරි ඒ කියන්නේ මේ මාෆියාව මෙතනින් නතර කරගන්න. මොකද දැන් මේ වෙනකොටත් අපේ අර අපිට දන්න ආරංචි මාර්ග අනුව මනිලාල් ෆර්නාන්ඩෝ ලෝක මාෆියාවේ පාපන්දු මාෆියාවේ හැමෝත් එක්කම සාකච්ඡාව ඉන්නවා. මගේ පුතා ජෙස්සර් තරගවදී නැති වෙයි මගේ පුතා තරගවදලා ජයග්‍රහණය කරපම් මගේ පුතා ඇවිල්ලා ඔය ඩීල් ඔක්කොටම ඔයාලත් එක්ක සහය දෙයි ජාත්‍යන්තර පාපන්දු ඩීල් එක්ක මම වැඩ කරනවා කියන කතාව මෙයා කියලා තියෙනවා. මේක මට ලැබිච්ච ආරංචි මාර්ගයක්. ඒ කියන්නේ සත්‍ය ආරංචි මාර්ගයක්. ඉතින් මේ පාපන්දු ගැන මම අවුරුදු 4කට උඩදී ඉඳලා මම කතා කරන පුද්ගලෙක් හැමෝම දන්නවා. ඉතින් අපි කියන්නේ මෙච්චරයි මේ පාපන්දු පිළිසිදු වෙන්න ඕනේ. ඉතින් අපි දැනට තෝරගෙන ඉන්නවා මේ පාපන්දු අරගලය. මම හිතන්නේ මේ පංචපුද්ගල වාර්තාවේ තියෙනවා සම්පූර්ණයෙන් ජෙස්වර්ග්ලා මනිලාල්ලා රංජිත් රොඩ්‍රිගෝලා මනිල් ප්‍රනාන්දුලා මේ කරපු දූෂණ ජූරිසක් ක්‍රියා ඒත් එක්කම අධිකරණයේ අපහාස කිරීම හැම දෙයක්ම තියෙනවා මෙතන.
ඉතින් මේකට හරි ආකාරව මං හිතන්නේ වැඩ කටයුතු කරයි කියලා හිතනවා මං හිතන්නේ ගප්පාර්ට CID එක ඉන්නවා නම් එයාට කිව්ල පාපන් සම්මේලනේ කොහොමද ඉල්ලන්නේ මුන්න මේ හොරු ගැන චෝදනා දීන්නේ එතකොට ගප්පාර හරි නම් ඉල්ලා අස්සෙන්න එක්ක පාපන් වලින් ඉල්ලා අස්සෙන්න නෝ එහෙම නැත්නම් CID එකෙන් ඉල්ලා අස්සෙන්න ඕනේ ඉතින් මුන් ඔක්කොම හොරු අපි මුලින්දලා එකයි කියන්නේ මේ සිස්ටම් එක සුද්ධ කරනවා නම් දැන් අපේ ශේෂ්ත්‍රයක් වෙන පාපන්දු අපි දන්න එකක් ඊළඟට ක්‍රිකට් දැන් ක්‍රිකට් වලත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපි ක්‍රිකට් වලටත් අත තියෙනවා හිතන්න එපා මේකෙන් අතර වෙයි කියලා ඉතින් අපි දිගින් දිගටම මේ අරගලේ අරන් යනවා පළවෙනිට අපි අපේ ක්‍රීඩාව හදාගමු අපි දන්න දෙයක් ඉතින් අපි හැමෝම එකතු වෙමු කියන එක මම ඉල්ලා සිටිනවා මම දානිෂ් අලි සමාජ ක්‍රියාකාරී අරගලේ ක්‍රියාකාරී